Stupid guy. You are stupid, huh? මෝනින් ට්‍රැවලර්ස් අපි ආවා ඉකෝ ෆොරස්ට් පාර්ක් එකක් බලන්න. මේ රටේ නම් ඇත්තටම මීට වැඩිය නැචරල් පාර්ක් ගොඩක් තියෙනවා. ඉතින් ස්පෙෂල් දේ තියෙන ලස්සන පාලමක් තිබ්බා. කැලේ මැද්දෙන් වගේ අර සිටි එක පේනවා අනිත් පැත්තට. ඒතර ඒ නිසා ඇත්තට මේ ගොඩක් ලස්සනයි. අපි ඒක බලන්න ආවේ ඒක දැන් මේ දවස්වල වහලලු පාලම විතරක් මේ රිපෙයාර් එකට. දැන් අපි ඒකෙන් හින්දා හිතුවා පොඩි වටයක් දාලා මේ අනිත් ලොකේෂන් එකට යන්න කියලා. මොකද නැත්තම් අපරාදේ අපේ වෙලාව නාස්ති වෙන හින්දා. පොඩ්ඩක් නිකන් ඇවිදලා බලමු. ඇත්ත කිව්වොත් මෙන්න මෙතන ෆොටෝ එකක් ගන්න තමයි හැම කෙනාම මෙහෙට එන්නේ. ඉතින් දැන් වහලා ඒගොල්ලන් මේන්ටෙනන්ස් වල ඔයගොල්ලෝ පේනවාද? අපිත් හිතුවා මේ අපරාධ මොකද උඩට ගියා නම් මේ ලස්සන වීඩියෝ එකක් දාගන්න තිබ්බා. අර නිකන් පාක් එකක් මැද්දෙන් ලස්සන පාලමක් ඊට එහා පැත්තෙන් ලස්සනට සිටි එක පේනවා. ඉතින් ඒකයි මෙතන තියෙන විශේෂත්වය. හැබැයි මං හිතන්නේ මේකට ටිකට් එකක් ගන්නවා මේ පාලමේ යන එකට. දැන් පාලම වහලා ඉඳලා දැනට පාක් එක ෆ්‍රී ඕපන් කරලා තියෙන. ඉතින් අපිට නිකන් ඇවිදින්න පුළුවන්. පාක් එක උඩට ගිහිල්ලා තේරුම් නැහැ. අපි ලොකේෂන් ටික බැලුවම ලස්සන ඒවා නැහැ. මෙතන විතරයි තියෙන්නේ. අපි යනවා එහෙනම් ඊළඟ දැනට බොටනිකල් ගාර්ඩන් එකක් තියෙනවා. ඒ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මෙතනත් ලස්සන තැන් දෙක තුනක් තියෙනවා. ගිහිල්ලා පෙන්නන්න ඕන. Stupid guy. Oh, stupid, huh? I found a gargoyle inside. Oh my god. Ever. 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 හරි නැතුව ඇති විනෝදාත්මක උද්‍යානවලින් මං හිතන්නේ මැලේසියාවෙන් හදපු පළවෙනි සහ විශාලම මේ විනෝදාත්මක උද්‍යානය 1888 තමයි මේක ඒගොල්ලෝ ඉදි කරලා තියෙන්නේ. අපි ඒක දුන අවුරුද්දේ මම්මා. ඒ වගේම මේකේ මේ ප්‍රමාණය හෙක්ටයාර් 91ක් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ගොඩාක් ලොකු මේ ඉඩ ප්‍රමාණයක් තියෙන ඇවිදින අතර මං එනවා මේකේ අවදැත්තට. ඉතින් පුළුවන් නම් ඔයගොල්ලෝ ඉස්සරහා ගේට් එකේ මැප් එකක් කිල්ල ගන්න. අපි ඒකේ ෆොටෝ එකක් ගහගත්තා. එතන බෝඩ් එකක් තියෙනවා. ඉතින් මේකේ තියෙනවා චිල්ඩ්‍රන්ස් පාර්ක්, ඊට පස්සේ හදපු වෝටර්ෆෝල්ස් තියෙනවා, ෆ්ලවර්ස් පාර්ක්. ඔව් ෆ්ලවර්ස්. මම කලින් කියන්න අමතකුණා අද ඊවිද දවසේ. ඉතින් ඒගොල්ලෝ ඉතින් නිදහසේ කාලය ගත කරන්න එනවා, ළමයි එක්ක එනවා. ඉතින් සුන්දර තැනක්. අපිත් පොඩි වැඩයක් දාලා බලමු. ඉතින් අපිටත් මොන හරි අත්දැකීමක් ගන්න දෙයක් තියෙනවාද කියලා. අපි ගාඩන් එකේ ඉඳලා හොටෙල් එකට ආවා. දැන් ආයි චමරේට යන්න ඕනි කොහා මේ පේටර් ටවර් එකට. ඉතින් එයාට ෆොටෝ දෙක තුනක් ගන්න ඕනි කියලා. ඉතින් දැන් අපි යනවා. ඒකම ගොඩක් අය අපෙන් මැසේජ් දාලා අහලා තිබ්බා. අයියෝ ඔයගොල්ලෝ මේ කොහොමද යන්නේ, බස් වලද ට්‍රේන් වලද කියලා. ඉතින් අපි මේ දවස් ටිකේම ගියේ ට්‍රේන් වල. අපි කලින් එකපාරක් ගියා මේ බස්. දැන් මෙහෙ එහෙන කන්ෆියුස්. අපි දන්නේ නැහැ කොහෙටද යන්නේ එහෙම කියලා. ඉතින් ඔයාලට හරි ලේසි Google Map එක තමයි බෙස්ම දේ. Google Map එක දාගෙන ඔයාට යන්න ඕන ලොකේෂන් එක දාලා සර්ච් කරන්න. එතකොට එනවා යන්න ඕන රූට් එකයි, බස් එකේ නම්බර් එක මොකද්ද, බස් එක එන්නේ කීයටද, ඒ වගේ ගොඩක් දේවල්. ඉතින් ඔයාලට අද වීඩියෝ එකෙන් ඒක පෙන්වන්න යන්නේ. ගිහිල්ලා බලමු. දැන් අපි Google Map එකේ පෙන්වපු විදිහට මීටර් 700ක් අපිට ෆයින් යන්න තියෙනවා බස් හෝල්ඩ් එකට. එතනින් නම් බස් එකක් ගන්න තියෙනවා. බස් එකේ නම්බර් එක 300. අපි බලමු එහෙනම් බස් එකක් එනවාද කියලා Google Map එකේ විදියට.
මේ බස් එකේ යන්න මෙහෙ ටොප් අප් කාඩ් එකක් ගන්න ඕනලු අපි ටෝල් එකේ ඉන්නකොට මේ තමයි දැනගත්තේ එක්කෙනකින් අහලා ඉතින් මොකද බස් එකේ කෑෂ් දීලා යන්න බෑ අපි කඩේකින් ටොප් අප් කාඩ් එකක් ගන්නකොට ඉතින් ටයිට් එක චෙක් කරාම මේකේ තියෙන රිංගිත් 10යි ඉතින් බලමු අපි එහෙම වුණත් රිංගිත් 10ට ටොප් අප් කාඩ් එකක් ගන්න පුළුවන් වුණොත් ගන්නවා මේ ඔයාලත් දැන් අපිටන් දවස් 3-4ක් විතර මේ වුණාට පස්සේ තමයි මේ කාරණා දන්නේ ඒකින්ද ඔයා මැලේසියාවට ආපු ගමන් කුවලලම්පූර් වලට ආපු ගමන් අනිවාර්යෙන් ටොප් අප් කාඩ් එකක් ගන්න ඒක තමයි 7-11 කියලා ෂොප් ටිකක් තියෙනවා ඒවා තමයි ටොප් අප් කාඩ් තියෙන්නේ ඒකෙන් ඔයාලට ලේසි ට්‍රේන් එකට ගෙවන්න බස් එකට ගෙවන්න හැම එකටම ඉතින් ඒකක් තියෙන එක ලේසි නැත්තම් මෙහි මැෂින් වල සමාල්ලාවට ලොකු සල්ලි දාන්න බෑ පොඩි සල්ලි මාරු කරන් එන්න වෙනවා ඉතින් ඒ ප්‍රශ්නෙත් එක්ක අනිවාර්යෙන් ටොප් අප් කාඩ් එකක් ගන්න දැන් අපි ඒකින්ද බස් එකේ යන්නේ දැන් අපි ට්‍රේන් එකකට ටිකට් ගත්තා අපි දැන් ට්‍රේන් එකේ තමයි යන්නේ පෙට්‍රොනස් ටවර් එක ගාවට ඒක ස්ටේෂන් එක තමයි KLCC නේ ඔව් එවෙතර යා උඩට යන ටිකට් ගන්න තියෙන්නේ ටිකට් එක නම් ඇත්තම ටිකක් ගන්න වැඩි මේ මෙතන තියෙනවා වැඩි දෙයන්ට 80යි එතකොට පොඩි ළමයින්ට 33යි සීනියර් සිටිසන්ස්ලට 42යි ඉතින් මෙහෙ ආයට නම් 28යි වෙන්නේ ඉතින් අපිට හින්දා ගන්න වැඩි අපි ටුවරිස්ලා හින්දා ඉතින් 80යි 160ක් කියන්නේ රුපියල් මං හිතන්නේ ලංකාවේ සල්ලි වෙන රුපියල් 6000 ගණක් වගේ යන්න ආසාවකුත් තියෙනවා හැබැයි ඒක දෙයක් වීඩියෝ ගන්න දෙනවා නම් අනිවාර්යෙන් යනවා නැත්තම් යන්නේ නැහැ කියලා හිතුවා ඒකින්ද අපි ටිකට් කවුන්ටරේ පොඩ්ඩක් අහලා බලමු මේ ෆිල්ම් කරන්න දෙනවා නම් ඕගොල්ලන්ට පෙන්වන්න ඕනේ හින්දා අනිවාර්යෙන් යනවා නැත්තම් වැඩි අතහැරලා දාන්න යා ඒකයි හැබැයි මෙතන ගහලා තිබ්බා මේ අර ට්‍රයිපෝඩ් සෙල්ෆි ස්ටික් එක ගෙනියන්න බෑ කියලා ඉතින් මේ රෝනින් එක ගෙනියන්න බැරි වෙයි මට හිතෙන්නේ දෙන එකක් නැහැ ඒගොල්ලෝ බලමු ඉතින් අද කොහම සෝල්ඩ් අවුට් අපිට ඕන නම් දැන් ටිකට් එකක් ගන්න පුළුවන් හෙට බලනවා නම් ඉතින් වැඩි අතහරිමුනේ බලමු නිකන් ටිකට් කවුන්ටරේ පොඩ්ඩක් අහලා බලලා ඔගොල්ලෝ ආවත් අනිවාර්යෙන් යන්න ලස්සනයි මොකද මම දැක්ක ගොඩක් කට්ටිය ෆොටෝස් එහෙම දාලා තියෙනවා අපි දැන් ඉන්නේ පෙට්‍රොනස් ට්වින් ටවර් එක ගාව. ඉතින් මෙතන නම් හැබැයි වීඩියෝ ටිකක් දාගන්න අමාරු නා මොකද සිකියුරිටි එකෙන් දෙන්නේ නැහැ වීඩියෝ කරන්න මෙතන. ෆොටෝ ගන්න ඒවට විතරක් ඕකේ කියලා කිව්වා. ඉතින් අපි ගිම්බල් එක ගලවලා දාගත්තා. හැබැයි පොඩි වීඩියෝ ක්ලිප් දෙකක් තමයි දාගත්තා ඔයාලට පෙන්නන්න. මෙච්චර දුර ඇවිල්ලා. ඔව් කිලෝමීටර් 1000 ගණක් ඇවිල්ලා ඉතින් ඉස්සරහා තියෙන්නේ ට්වින් ටවර් එක. හරිම ලස්සනයි. ඉතින් අද ඉරිදා ඉඳන් ඉන්න වාර පැති සෙනඟ මෙතන වතුර මලක් තිබුණා ඉස්සෙල්ලා ඔන් කළා. දැන් නම් ටිකක් ඕෆ් කල්ලා මම හිතන්නේ ආයි රෑට ඔන් කරන කතාවක් තමයි කිව්වේ අර ලයිට් එක මාර ලස්සනයි ඉතින් අපිට රෑට පුළුවන් වුණොත් තමයි ඉතින් අපි ඔන්න try කරන්නේ මොකද අපි තව දැන් ටෙන් දෙක තුනකට යන්න තියෙනවා ඉතින් ඒකම තමයි මම ෆොටෝ එකක් දාන්න යන්නේ දැන් මේක තමයි ෆොටෝ එක
ඔයාලට මං හිතන්නේ දැන්ටම ඉන්ස්ටාග්‍රෑම් එකේ දැකලා ඇති මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනකොට. ඉතින් එහෙනම් ටික වෙලාවක් ඉඳලා මේ ෆොටෝ එකත් අප්ලෝඩ් කළා ඉන්ස්ටාග්‍රෑම් එකේ. ෆොටෝ වලට එන කමෙන්ට් වලට රිප්ලයි කළා. අපි යනවා ආයි හෝටල් එකට. නෙමෙයි නෙමෙයි අපි යනවා ලිටල් ඉන්දියා යනවා. ඒක ගැන විස්තර දෙන්න කියලා කියන්න. අපි දැන් ඉන්නේ ලිටල් ඉන්දියා මැලේසියාවේ. මැලේසියාවේ විස්තර ටිකක් කියනවා නම් ඇත්තටම මේ මැලේසියාව තමයි කුවාලාලම්පුර තමයි මේක තියෙන්නේ. මේ හරි මේ ස්ට්‍රීට් දිගටම තියෙන්නේ ඉන්දියාවේ කඩවල්. ඒ කියන්නේ ඉන්දියාවේ ඇඳුම්, ඉන්දියාවේ කෑම, මේ හැම දෙයක්ම තියෙනවා මේ ටිකේ. මෙතන බිස්නස් කරන කට්ටියත් ඔක්කොම ඉන්දියාවේ කට්ටිය තමයි, මැලේසියන් කට්ටිය නෙමෙයි. ඒ වගේම ගෙවල් අරගෙන මේ හරි පදිංචි වෙලා ඉන්නත් ඔක්කොම ඉන්දියන් කට්ටිය. ඔව්. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට ඉන්දියාවේ යන්න ඕනේ, ඉන්දියන් බඩු ගන්න. ඒ කියන්නේ ඉන්දියන් සාරි, ඉන්දියන් කෑම, මේ හැම දෙයක්ම තියෙනවා මැලේසියාවේ ලිටල් ඉන්දියා කියන ප්‍රදේශයේ. ඉතින් ආවත් අනිවාර්යෙන් එන්න. ඉතින් අපිත් ආසාවෙන් ඉන්න ඔය පැත්තරන්න ඔයගොල්ලන් ඇහෙනවා ඇති මං හිතන්න. දැන් මේ ස්ට්‍රීට් එකට ආපු ගමන් සින්දු ටිකක් එහෙනම් බලමු මොනවද ලිටල් ඉන්දියාවල තියෙන්නේ කියලා. රයිස් එකක් දාගත්තා මම හිතන්නේ ටිකක් සැලට කෑමක් හම්බුනා වුණා මන්දනේ. මේට ආවට පස්සේ මේකට කියන්නේ ඉන්දුනීසියානු කියලා. ඔව් ඉන්දුනීසියානු කියලා කෑවේ පොඩි. ෆ්‍රයිඩ් රයිස් එකක් නේ. ඔව් ඒක හතර එළවලු දාලා තියෙනවා. මේ විතර හැමදේම තියෙනවා. ඒක අම්මලා සරයි මරු. එකක් ගත්තහම දෙන්නට කොල්ලා. හොඳට මෑති අපිනේ එකක් ගත්තේ ඔකට තවමනා ට්‍රයි කරනවා කියලා හිතලා. ඉතින් මේ ඉන්දියන් කෑම නම් මම හිතන්නේ ඔයගොල්ලන් විශේෂයෙන් කියන්නේ දැන් නැහැ. හොඳයි අපිට සෙක්ටර ගෑමක් නින්න. ඉතින් බලමු තාම මොනායි ට්‍රයි කරලා. මේ මසාලා ටී එකක් පොඩ්ඩක් ආවා. මේ බලමු ඉතින්. නෑ ඒක කම්පන්. පැණි වලලු තියෙනවා. මොනේ වැඩිද නා? ඒ මුඩි නිසා. මසාලා තේ මසාලා තේ. ඉඟුරු රහක් වෙනවා නේ. ඉඟුරු රහක් වෙනවා. සලාතේ මසාලාතේ. ඔව් අපරි දිගාන ස්පයිසි ගැටේ කොටක ඉඟුරු රහක්. උණු උණුෙන් මසාලා තේ දෙකක් බිව්වා. තව මේ අර පත්තරන් දෙකක් කෑවයි කියන අම්මතක නැහැ. ඒක මේ කෙසෙල් වලින් තමයි අදලා දෙන්නේ. කෙසෙලුයි පිටි කලවම් කරලා. ඒකත් මහා රහයි. ඒ වගේම රයිස් එකත් මහා රහයි. ඉතින් මේ දාඩියක් දාලා ඉන්නද? මේක රස්නේ. මොස්කත් දින අපේ නැවතිලිය සෙන්දල ගොඩක් ළඟයි එතනට. එතන සන්සෙට් එක වෙලාවට ලස්සනයි. බලමු පොඩි වෙහි ගලකුත් එහෙම මෙහෙම තියෙනවා. ෂුව නෑ. මුලින්ම හොටල් එකට ගිහලා බලමු මොකද කරන්නේ කියලා. අපි ආවා සුල්තාන් අබ්දුල් බිල්ඩින් එකට. ලස්සනයි මෙතනත් ගොඩක් අය ෆොටෝ ගන්න සහ හවස්වරු ගත කරන්න එන්න තැනක්. අරගේ ලයිට් එකක් වැටුණා. ඉතින් ටයිම් ලැප් එකක් ගහ ගන්න පුළුවන්. මේ මං එතකන් තමයි හිටියේ. අර නිකන් ගෝල් ෆේස් එකේ හොගේ ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා නිදාසෙ. ඒ වගේම අපි දැන් මෙතන ටයිම් ලැප් එකක් ගහලා ඉවරලා අපි යනවා මේ අද ස්ට්‍රීට් ෆුඩ් එකකට පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න කියලා බැලුවේ. ඉතින් එහෙනම් මේ පැත්තට ගිහලා හම්බෙමු. ඔව් මේ පැත්තෙන් තමයි. එහෙනම් ටයිම් ලැප් එකක් බලමු. ස්ට්‍රීට් ෆුඩ් අපි ආවා ස්ට්‍රීට් ෆුඩ් එකට. Uh-huh.
අපේ හොටෙල් එකේ ඉඳලා මීටර 900ක් වගේ තමයි එන්න තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා ගොඩක් කෑම ಜಾති, බාබකියු. ඉතින් මේ ස්ට්‍රීට් එකේ ඕන දෙයක් තියෙනවා. අද නම් මම හිතන්නේ ලස්සනට සරසලා. සමහර සෙන්සුර අදිරියදා මේක මේ ස්පෙෂල් වෙන්නත් පුළුවන් නේ. ඔව් ඔව් මටත් හිතෙන්නේ එහෙම. ස්ට්‍රීට් ෆුඩ් ලවර්ස් ලා නම් ඔන්න මේ පැත්තට එන්න පුළුවන්. ඒ වගේම මේ විතරක් නෙමෙයි මේක ගොඩක් තැන්වල තියෙනවා. එක එක ස්ට්‍රීට් වල. ඉතින් අපිට ළඟ තැනක් තමයි අපි තෝරගෙන ආවේ. එහෙනම් ගිහලා බලමු මොනවද තියෙන්නේ. අදනම් සෑහෙන සෙනග වැඩි. ඉතින් මෙතෙන්ට ඔයාලා ආවොත් මෙතන ඉතින් වෙජිටේරියන් කට්ටියටත් කෑම තියෙනවා. ඒ වගේම මීට් ලවර්ස් ලටත් කෑම තියෙනවා. හැබැයි සෑහෙන කෑම ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයාලට කොහෙන්ද කන්නේ කියලා හිතාගන්න බැහැ මෙතෙන්ට ආවහම. ඉතින් ඔයාලට එක එක කෑම ජාති try කරලා බලන්න පුළුවන් ආවොත්. ඒ කියන්නේ ස්ට්‍රීට් ෆුඩ් කියන එක හරියටම මෙතන මේ වෙනවා. try කරලා බලන්න ආවොත් අනිවාර්යෙන් ඉතින් අපිත් බැලුවේ මේ vlog එක පොඩ්ඩක් නවත්තලා මොනායි try කරන්න කියලා. අපි ඔන්න කාලේ වරුණ ගමන් මේ ෆුඩ් මසාජ් එකක් තිබ්බා ඒ ස්ට්‍රීට් එකේ කෙරවලෙම තියෙන තැන. ඒ හැරෙයි මං හිතන්නේ ගොඩාක් තියෙනවා. මාර සනීප කකුල් දෙකේ මොකද තියෙනවා? ෂෝල්ඩර් මසාජ්, ෆුල් බොඩි මසාජ්. ෆුල් බොඩි මසාජ්. ඉතින් අද දවසේම ඇවිද්දින්න මේ ෆුඩ් මසාජ් එකක් දාගත්ත දෙන්නත් එක්ක. ඔව් මට දුන්න ගණන් දුන්නෙත් නැහැ නේ මං ඒකට දුන්න වැඩි. හොඳ එක්ස්පීරියන්ස් එකක්. මාර අතල්ලයක් ගත්ත අද දවසේ. අපි මේ වීඩියෝ එක මෙතනින් end කරනවා. ඉතින් අපේ channel එක තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපේ ඉන්ස්ටාග්‍රෑම් ප්‍රොෆයිල් එකක් තියෙනවා ට්‍රැවලි ටයිප්. අපිව ෆලෝ කරන්න. අපේ ෆේස්බුක් තියෙනවා. ලයික් එකක් දාන්න. එච්චරයි. එහෙනම් ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු. ජය වේවා.